අවුරුද්දට කැවිලි හදන එක පොඩ්ඩක් කර නතර කරලා මට සිද්ධ වුණා ඉසස්සත් එක්ක සෙල්ලම් කරන්න. දැන් අපි ආයිත් පිටි ටිකක් මැනගෙන පිටි හදනවා. ඉතින් ඉසස්සට තව පොඩි කෑමක් හදලා දෙන්න තමයි දැන් අපි ලෑස්ති වෙන්නේ. බලමු මේ මොකද්ද කියලා. තාමනේ තාමනේ තාම හැදේ පටන් ගත්ත විතර. හරි අපි දැන් ඉසස්සගේ අවුරුද්දට තව උංචි රස කැවිල්ලක් හදන්න යන්නේ. අලුව ටිකක් ඉතින් අලුව හදන්න කලින් හාල් පිටි ටිකක් බැද ගන්න ඕනේ. ඉතින් ඒක තමයි මේ මුලින්ම කරන්නේ. දැන් සීනි ටික හොඳට දිය වෙලා නැති තියෙන්නේ. දිය වෙලා තියෙන නිසා මම මේකට මේ එනසාල් ඇට දෙකක් අරගත්තා. ඇට ටිකක් අරගත්තා. ඒක මේකට මම දානවා. දැන් මේක හරියටම හදනවා නම් ඉතින් මේ එනසාල් කරාබු නැති කුරුඳු ගම් මිරිස් ටිකක් එම දාන්න ඕන. හැබැයි ඉතින් දැන් මේ ඉසස්සට ආස දේවල්නේ මේ හදන්නේ. ඉතින් එයා ආස නැහැ ඔය ඔය දේවල් වලට. එයා ආස ටිකක් රස ටිකක් වැඩි කර දැන්නොද. ඒ නිසා ඉතින් මම මේ නිසා වුණත් කුඩු කරලා දැම්මොත් තමයි හොඳ. මේ මම පස්සේ අයින් කරන්න බලාගෙන තමයි මේ රස සුවඳ මේකට දැනෙන්න ඕන විදිහට තමයි මම මේකට මෙහෙම එනසාල් කුඩු කරන්න නැතුව එකතු කරේ. දැන් ඔන්න පෙන්න දාගෙන එනවා. පෙන්න දාගෙන උඩට එනකොට ඉක්මනට ඉක්මනට හැඳි ගන්නවා නැත්තම් උඩට ඉතිරිලා යන්න පුළුවන්. හරි දැන් ඔයාලට කරන පැණි පදම් බලන්න. බීලා බලන්න තියෙන්නේ. බීලා බලන්න තියෙන්නේ. හැබැයි දැන් මේ කියන්න ඕන අපේ කට්ටියට දැන් අපි මේව හදන්නේ මේ ඉහළ ප්‍රවීණව නෙමෙයි හොඳ එක්ස්පර්ට්ලා නෙමෙයි. එක්ස්පර්ට්ස්ලා නෙමෙයි අනිත් බෙහෙත් ජාති අනිත් දේවල් ඔයගාට හදලා පෙන්නනවා වගේ මේව ඉතින් අපි අම්මලාගෙන් අහලා, අය අම්මලාගෙන් අහලා, මේ අම්මලාගෙන් අහලා, යාළුවෝගෙන් අහලා ඒගොල්ලන්ට වැරදුණු තැන් කියලා එහෙම එහෙම දේවල් දැන් අදත් වැරදේද හරියයිද කියලා දන්නේ නැහැ. හැබැයි ඉතින් අපිටත් ආසයි තුන මේ වගේ දේවල් එක්ස්පෙරිමන්ට් කරන්න. ට්‍රයි කරලා බලන්න. සමහර අය දෙනවා ට්‍රයි කරලා බලපන්. අවුලක් නේ. වැරදුණොත් අපිට. දැන් කන්න හදන්නත් අපි කන්නත් අපි ඒ නිසා ඉතින් ප්‍රශ්නයක් නැහැ. වැරදුණොත් නම් කියන්නේ නැහැ. හොඳයි හරි ගියොත් විතරයි මොකද ලැජ්ජයිනේ. මේ ඉතින් ඔයගොල්ලෝ හදපු දේවල් දැන් ඔයගොල්ලෝ නම් හැබැයි අපිට වැඩි කාලෙ තියෙන නැති ඔයගොල්ලෝ අපිට වඩා මේ දේවල් ගැන දන්නවා. හදපු දේවලුත් අපිට කමෙන්ට්ස් වලට රිප්ලයිස් වලට දාලා තියන්නේ ෆොටෝ දාන්න. අපිට ඒවයිනුත් අපිට ඉගෙන ගන්න පුළුවන්, අහගන්න පුළුවන් ගොඩක් දේවල් නේද? ඔව්. ඉතින් ඒක නිසා මේ ට්‍රයි කරලා බලන්න. මේ දේවල් ඉතින් ට්‍රයි කරලා බලන්න තියෙන හොඳම කාලේ තමයි මේ අවුරුදු කාලේ. ඉතින් තියෙන වෙලාව හැටියට මේ දේ කරේ. දැන් බලන්න. මේ දැන් කියනවනේ අපි දැන් අපේ ආයුර්වේද YouTube එකෙන් නම් කියන්නේ පැන්ඩස කෑම පිටි කෑම. මේ කාලේ මාත්‍රික් නේ. නේද කියලා. මේ මහත් නම් වෙනවා. හැබැයි ඉතින් අපි ඊට පස්සේ ඊටම අපේ YouTube බලන්න. අපි ඒවයින් කියන්න. ඒවට කරන්න ඕන විකල්ප මොනවද? මොකද ඉතින් අවුරුදු කාලෙ විතරනේ මෙහෙම රස කැවිල්ලක් කරන්න තියෙන්නේ සහ මේ ලාංකික හැටියට අපිට විතරයි මේ chance එක තියෙන්නේ. රස රස දේවල් අත්හදා බලන්න, කන්න බොන්න, රස විඳින්න, හදලා හරියන්න හරි වර්ධින්න හරි ඉතින් හදලා බලන්න. හරි මම ලිපෝ ඔෆ් කළා. දැන් ඉතින් අනුර මහත්තයා තියෙනවා පැණි පදම් බලන්න. මේක බලන්න හොඳම විදිය තමයි දිවට චුට්ටක් වක්කරගෙන බලන එක. හැබැයි මම බලන්නේ මෙන්න මේ විදියට ඔන්න නූලක් වගේ ඇදෙන්න ඕනේ කියලා තමයි පත පොතේ සඳහන් වෙන්නේ. ඔන්නවම වතුර වගේ නැතුව නිකන් ඇදෙන්න ඕනේ. එහෙම ඇදෙන්න ඕනේ. දැන් හරි නේ කියන්නේ. දැන් චුට්ටක් මේක නිවෙන්න තියමු අපි නේ. නැත්නම් අපි පිච්චනවනේ අපි යමු දැන් ගියා. පැන් ටික දැන් ඔන්න ටික නිල තියෙන්නේ. ඒ නිසා අපි ඒකට පිටි ටික දාන්න බදගත්ත පිටි ටික. ටිකෙන් ටික මේ විදිහට එකතු කරගන්න තියෙනවා. වැරදි තැන් තියෙනවා නම් ඕගොල්ලෝ කියන්න. වැරදුනට කමන්නේ නැහැ. ගෙදර එන කන්නේ. එතකොට මගේ පස්සේ මම පැරි ටික පොඩ්ඩක් අයින් කරගත්ත මුලින්. මොකද මේ පැණි වැඩි වුණත් වත් කියලා. හෙඩ් ෂේප් ගෙන්න ගන්න ඕනේ තව පොඩ්ඩකින්. කෑලි කපන්න.
විදිහට තමයි තුනිය කරගන්නේ ෂෙෆ් ඉසස්සයා කවිනේ ෂෙෆ් ඉසස්සයා මොකක් කියන්නේ ෂෙෆ් ඉසස්සයා අපි ටිකක් දාන්න මුලින් උඩින්ද උඩින්ද ජී ඒ තියේ 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 මම අපිට නාවන්නේ හරි යෝ ඉසස්සයා හරි පෙනුම අවුලක් නැහැ නේ රසත් අවුලක් නැහැ රස කොහමද යදන්නේ රස බලන්න මෙන්න මෙහෙමයි අතේ යනකොට තියෙනවා රස හොඳයි හැදුවම තෝරහම තමයි ඉන්නේ ඉතින් ඔයගොල්ලෝ ඕන නම් ඊට වඩා හැඩට හදාගන්න අපි හැදින් මේ හැඩෙට ඉතින් වැඩේ සාර්ථකයි නේද සස්තියා අයියෝ කට කට මේ තමයි කුඩු වෙච්චේ වලින් කරන වැඩේ. ඔව්. දැන් අපි හදද්දි ටිකක් කුඩු කපද්දි කපද්දි. ඔව්. ඉතින් මේ කුඩු වෙච්චේවා දැන් අපිට තියන්න බෑනේ. හැබැයි ඉතින් මේසර ලස්සන තියන්න ඕනේ හින්දා අපි ඒ වයින් ගුලි හදමු. අලුව ගුලි. ඒවට දැන් පැණි ටිකකුත් මදි වුණා නේ. ඔව්. අපි නව සංස්කරණයක් කරා. ඒකට අපි පැණි ටිකක්, ඒ කියන්නේ මේ කිතුල් පැණි ටිකක් දාලා දැන් තව රස කෑමක් හදනවා. අමතර වාසියක් තියෙනවා එතමයි අත කන්න පුළා පේන්ටික් හදාගත්තම අතත් එක්ක ඔන්න ඒ වැඩේ කරන්න පුළුවන් වැඩේ කරලා බලන්න. ඉසස්ස මේක උඩින් පිටියක් කරා. එන්න. දැන් මේ තියෙන්නේ අර අපිට කියපු දේවල් වලින් අපි හදපු ඒවා. පේනවනේ අනුර මහත්තයාගේ බෝල වල සයිස් එකක් ලොකු එකක් පොඩි. අන්න එක තමයි අවුලකට කිල්ලෙන් නැත්තම් මේව රස නම් හරිම රසයි. මොකද අන්ති අන්තිමට මේකට කිතු පැන්ටියකුත් දැම්මනේ. හෝම්මේඩ් වුණා මෙහෙම එක එක සයිස් එකකින් කියනවා. ඉසස්සියා මේ යාගේ මූණ හරි ලස්සනයි. වශරූම් එක එක වශරූම් එක පිටි පේන්ට් කළා අනිත් වශරූම් එක වශරූම් එක හොඳ එතකොට මම වශරූම් එතකොට මම ප්ලේන් එකෙන් නිකියා ප්ලාන කරමුද මම වශරූම් කරන්න ඕන නෝ හොඳ වශරූම් කරන්නකොට යනකොටම වශරූම් ගන්න මොකක්ද ඇට් එක ඉතින් මම අඩ පැත්තට ගියා ලෙෆ්ට් සයිඩ් එකට ලෙෆ්ට් සයිඩ් අපේ මේ පැත්තේ රයිට් සයිඩ් නේ මේ පැත්තේ ලෙෆ්ට් සයිඩ් ලෙෆ්ට් සයිඩ් එකට ගියා ඔව් 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 ලෙෆ්ට් සයිඩ් එකට ආනකොටම ලෙෆ්ට් සයිඩ් එකම පේන් කරවක ලෙෆ්ට් සයිඩ් එක යනකොට මම දන්න ලෙෆ්ට් සයිඩ් එකටම ගියේ ඔව් හැප්පුණා හැප්පුණා කියන්න මාව යා ඒ පේන් කරවක මට හැප්පුණා මම හිතන්න වගේ උරු හැප්පුණා කියන්නේ වැටෙන්න වදා මොන්ට ලෝගා වැටෙන්න කියන්න කොහොනේ මම වැඩක් තමයි නේද ඉතින් මම අනේ වශයෙන්ම නියාල් වස්සේ ඔව් අප්පා හොඳ වෙලාවට ඒක දුන්නත් එක ඉතින් මම වශයෙන් නැම්ම ඉතින් හරි වරයි හරි ඉවරයි ඒක තමයි ඉසස්සගේ වශයෙන් කතන්දේ දැන් ඉතින් මේ අද 13 වෙනිදා අපි උදේ ඉඳන්ම කරපු පැර ටික ඔගොල්ලෝ දකින්නේ නැති නේද අපි කැවිලි හැදුවා මොනවද අපි හැදුවේ පාට පාට කැවිලි හැදුවා නේද මම කියන්නම් දාරට අපි බ්ලූ කලර් කරානේ බ්ලූ කලර් පාට එක ලස්සන යන්නේ එක පැත්ත හරි පාට අනිත් පැත්ත බ්ලූ කලර් ඔව් බ්ලූ කලර් අපි හැදුවා නිල් කලර්
ලුණු මල් වලින් නේ. හැබැයි green color එක නෙවෙයි රස මේකනේ රම්පේ කරපිංචි. හැබැයි ඒක නෙවෙයි චුයි දාලා. ඒක නෙවෙයි වැඩි වල හැමදෙම රහ blueberry එක. blueberry ඔව්. ඒක තමයි මර ගන්ධක් වගේලා. ඔව්. ඉතින් අපි දැන් ඒවා හදලා හදලා දැන් ඉතින් දැන් තමයි පොඩි විවේකයක් ගන්න. ඊ අතර අපිට පොඩි බඩි බිඳ. ඔව්. අපි ගානක් මේ රැට කරන වැඩ නෙවෙයි. අපි රැට ගොඩක් නාවට කන්නේත් නෑ. මෙච්චර වෙලා කන්නේ ඉන්නේත් නෑ. ඉතින් දැන් අද දවසේ අපි කාලසටහන පොඩ්ඩක් වෙනස් කරලා මේ අවුරුදු කතන්දර නිසා ඉතින් පොඩි බඩිකින්නක් ඇවිල්ලා ඇලියට බහින්න ඕනකම් තිබ්බා ඉස්සස්සත් එක දැන් ඔන්න අපි ආවා මේ පොඩි බඩිකින්නට කන්න දෙයක් හොයාගන්න නේ. හැබැයි අද කඩමුකුත් නෑ වගේ එහෙම ආවට රූටි දෙයක් ගන්නම් කියලා වට කිසිම දෙයක් නෑ වගේ දැන් මම අම්මෙන් එකක් දැක්කා ඉතින් බලන්න. ඒ අතර ඉස්සස්සගේ රස කතා තමයි ඕ මොනවාද ගුණත් දැන් බයි කිය බයි කෑම ටිකක් මොනා හරි හොයාගෙන ඉතුරු ස්ත්‍රී කියන්නේ.